අවසාන කාලයයි. සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දෙනාටම. ඔබ නොහිතනා නොදකිනා ඔබේ ජීවිතයේ යථාභෝධය ඔබට කියා දෙන්නට පෙරදරන බෞද්ධයා මාධ්‍ය ජාලය අද දවසේදීත් මේ සවස් කාලය වෙන් කරවා ගන්නේ සූත්‍ර දේශනාව සජීවී වැඩසටහන පින්වත් ඔබ වෙනුවෙන් ගෙන එන්නට. ඉතින් පින්වතුනි බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් වගේම බෞද්ධයා ගුවන් විදුලියෝසෙත් ඔබට මේ සූත්‍ර දේශනාව සජීවී වැඩසටහන නරඹන්නට ශ්‍රවණය කරන්නට හැකියාවක් තිබෙනවා. ඒ මතක් කිරීමත් සමගින් අද දවසේදී සූත්‍ර දේශනාව සජීවී වැඩසටහන සඳහා අප කෙරෙහි දයානුකම්පාවෙන් මෙම පුණ්‍යවන්ත භූමියට වැඩමවව දාල වේවැල්දුව ශ්‍රී ඥානවිමලාරාම වාසී පූජ්‍යපාද දලුගම සමිත ඥාන ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි පිළිගන්නවා. ඒ වගේම තමයි අද දවසේදී මේ සඳහා තමන්ගේ බැතිබර දායකත්වයේ ලබා දී තිබෙන්නේ එංගලන්තයේ මිල්ටන් කීන්සි පදිංචි සංජීව ජයවර්ධන මහත්මයා, ඒ වගේම එතුමන්ගේ බිරිඳ වන ශෂිකා ජයවර්ධන මහත්මිය, ඉනායා දියණිය සහ අකේන් පුතණුවන් ඇතුළු පවුලේ සියලුම ඥාතීන් විසින්. ඉතින් පින්වත්නි, මායේ පින්වත් පිරිසට මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා මේ උතුම් බුද්ධ මන්දිරය තුළ වැඩවාසය කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ප්‍රථමයෙන්ම මල්වට්ටිය පූජා කරන හැටියට. අද දවසේදී මේ ආකාරයෙන් තමයි සූත්‍ර දේශනාව සජීවී වැඩසටහන ආරම්භ වන්නට යෙදෙන්නේ. ඉතින් පින්වත්නි, අද දවසේදී මජ්ක්‍ධිමනිකායේ සඳහන් වන්නා වූ අනුපද සූත්‍රය ආශ්‍රය කරගනිමින් තමයි අද උදෑසන ගරුතර මහා සංඝරත්නය විසින් සූත්‍ර සජ්ජායනාව ගෙන එන්නට යෙදුනේ. ඉතින් එම සූත්‍රය ආශ්‍රය කරගනිමින් තමයි මෙම ධර්මානුශාසනාව පින්වත් ඔබ වෙනුවෙන් ගෙන එන්නේ. ඉතින් පින්වතුනි, අපි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පාණාති පාතා වේරමණී සික්ඛා
පදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ ඒත් එක්කම මම අද දවසේදී මේ පැමිණි සිත් දායක පින්වත් පිරිසට මේ අවස්ථාවේදී ධර්මානුශාසනාව ආරම්භ කරන්නට මත්තෙන් චාරිත්‍රානුකූලව දේශකයන්න් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වන හැටියට මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. සාදු සාදු සාදු. මා ඔබට කලිනුත් සඳහන් කළ විදිහටම අද දවසේදී මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන්නා වූ අනුපද සූත්‍රය ආශ්‍රයෙන් කෙරෙන ධර්මානුශාසනාවයි පින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. පින්වත්නි, කවුරුත් සාදුකාරයක් පවත්වා. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පණ්ඩිතෝ භික්ඛවේ සාරිපුත්තං තේරෝ මහා පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තං තේරෝ පුතු පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තං තේරෝ හාසු පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තං තේරෝ තික්ඛ පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තං තේරෝ නිබ්බේ දික පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තං තේරෝ ජවන පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තං තේරෝති ධර්මශ්‍රවණා විලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි, අද බෞද්ධයා නාලිකාව තුළින් මේ සජීවීව පටිගත කරන ධර්ම දේශනාවේ දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ එංගලන්තයේ මිල්ටන් කිංස්වල පදිංචි
संजीव जयवर्धन महात्मा सह इवागे मेतुमागे बिरिंदवन शाशिका महात्म्य प्रधान इवागेम दियनिय इनाया इवागेम पुतुनुवन आकेश जयवर्धन यन अय मुल्करगिन तमय मे धर्म देशनावे दायकत्वे धर्मिन काटयुतु करन एतकोट दैन अपिट अद लैबिला तियेन्ने मज्जिम निकाये अनुपद वर्गे अनुपद सूत्रे मे सूत्रे बुधुहामुदुरु कथा करला तियेन्ने सर्योत् महारातन वहांसेगे प्राज्ञाव पिलिबंद प्राज्ञाव कियने का गत्ताम दैन प्राज्ञावट समान वचन कीपयक् तियेन्ने प्राज्ञाव इलंगट ज्ञाने इलंगट बुद्धिय तवत् वचनयक् कियनवनम् उगत्कम दैन मेतन वचन कीपयक् तियेन्ने एतकोट अपि मे दक्कपु वचन वल सबै अर्थे मुखक्द कियला मुलिन तोरगन्न ओने प्राज्ञाव तियेन्न ओने मोकटद बुद्धिय तियेन्न ओने मोकटद उगत कम दिएोनी मुकटद दैं हरियट ओयवा तोरगत वेडकंड गियाट पास दैं प्रज्ञावे उत्तर दिंडोनी प्रश्न कट बुद्धिये उत्तर दिंड गियोत मुकद ये प्रश्न निराकरणे करगंड बरीवेनिशा बुधवाम गुरु सवत् नूर जेतवनाराम पांसले वेड विसमी स्वामीन वहंसेलाट कथा करला सर्युत महारातन वहांसे प्रज्ञाव पिलिबंद मे सूत्रे करुणु कारण इद्रिपत् इलंकट मे सूत्रे इसराट अनकोट ये ध्यान लबा गनीमेन पंच नीवरण धर्म यटपत्क्रीमेन इलंकट ध्यान वलट पेमिनीमेन इलंकट आकाशा नंचायतने विन्या नंचायतने आकिंचान्यायतने नेवसान्या नासान्यायतने कियन समापत्ति वलट सर्युत महारातन वहांसे वेडम वीम पिलिबंदव तमाय मे सूत्रे पुराम कथा कर एनिसा मम धर्म देशनाव आरंभे दीम मे सूत्रे अंतर्गत विच्च गाता पाठयक् इदिरिपत् करा मे गाता तीयन्ने सरियोत्थामदुरुवंगे प्रज्ञाव पिलिबंदव सरियोत्थामदुरुवंगे दनुम पिलिबंदव कोहमद कियनवनं पुतुपन्यो भिक्खवे सारिपुत्तत्तेरो हासुपन्यो भिक्खवे सारिपुत्तत्तेरो जवनपन्यो भिक्खवे सारिपुत्तत्तेरो तिक्खपन्यो भिक्खवे सारिपुत्तत्तेरो निब्बेदिक पन्यो भिक्खवे सारिपुत्तत्तेरो मेन्न मे कियन प्रज्ञावे लक्षण वलिन सर्युत महारातन वहांसे युक्त निसा बुधुहामुदुरु देशना करन सर्युत्थामुदुरु प्रज्ञावंतयन् अतर अगत अनुतुरट दारवा प्रज्ञावेन युक्तव सर्युत्थामुदुरु कटयुतु करन निसा දැන් අපි ප්‍රඥාව පිළිබඳව ගත්තහම මම කලින් කිව්වා ඥානය කියලා වචනය. දැන් මේ ඥානය සහ ප්‍රඥාව කියන මේ දෙක අපි පටලවා ගන්න හොඳ නැහැ. ගොඩක් අය ඥානයයි ප්‍රඥාවයි දෙකම පටලවා ගන්න. දැන් මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. මේ ඥානය කියන එක හැමෝටම තියෙනවා. හැම කෙනෙකුටම ඥානෙ තියෙනවා. හැබැයි ප්‍රඥාව කියන එක හැම කෙනෙකුටම නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා යාළුව දෙන්නෙක් කෝලිත උපතිස්ස කියලා. යාළුව දෙන්නෙක්. දෙන්න ඕන දවසක් නාට්‍යයක් බලන්න ගියා. කාර්නිවල් එකක් වගේ. ඒකේ නම තමයි ගිරග්ග සමජ්‍ය නාටකය කියලා කියන්නේ. ඉතින් මේකේ නටනේවා සින්දු කියන ඒවා නොඑක් දේවල් තියෙනවා. දැන් කෝලිත උපතිස්ස දෙන්නා
මේ නාට්‍ය බලන්න ගිහිල්ලා මේ නාට්‍ය බලලා මේ දෙන්න මේකෙම හොඳටම කලකිරුණා. වැඩක් නැහැ අපි මේ ගත කරන ජීවිතේ මොකක්ද මේ ජීවිතේ නිකං ඈ මේ බලන්න ගිය නාට්‍යෙම ඒ දෙන්න හොඳටම කලකිරුණා. දැන් බලන්න ප්‍රඥාවන්තයන්ගේ ලක්ෂණයක් ඕක. දැන් ප්‍රඥාව අඩු කෙනෙක් ඔය නාට්‍ය බැලුවා නම් කියනවා හොඳයි නාට්‍ය. හරි ලස්සනයි. හොඳට නාට්‍ය කරලා තිබ්බා. නමුත් කෝලිත උපදිස්ස කියන දෙන්න ප්‍රඥාවන්තයි. ඒ නිසා අර නාට්‍ය බලපු ගමන්ම දෙන්නට හොඳටම කලකිරුණා. කලකිරලා දෙන්න සත්‍ය සොයාගෙන ගියා. මේ ක්‍රමේ හරියන්නේ නැහැ. දැන් බලන්න බෝධිසත්වයොත් එහෙම නේද? බෝධිසත්වයන්ටත් තිබුණා රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා මාලිගා තුනක් තිබුණා. හේමන්ත ගිම්මාන වස්සාන කියන ඍතුවලට ඉන්න. අවුරුදු 29ක් වෙනකන් දන්නේ වයසට යනවා කියලා. අවුරුදු 29ක් වෙනකන් දන්නේ ලෙඩ වෙනවායි කියලා. අවුරුදු 29ක් වෙනකන් දන්නේ නැහැ මරණයටපත් වෙනවායි. එතකොට 29 දී තමයි ඉන්නේ අහන්නේ චන්නගෙන් මලමිනියක් දැකලා අහනවා මේ මොකද වෙලා තියෙන්නේ. චන්න කියනවා මෙයා මැරිලා. එතකොට බෝධිසත්වයා අහනවා මාත් මැරෙනවද? ඔව්. ඔබතුමත් මැරෙනවා. දවසක් මේ විදියට හදපු මාලිගාවක උත්සවයක් තිබුණා. ඉතින් මේකේ නලගනන් ඇවිල්ලා පවුඩර් ගාගෙන පාට ගාගෙන දැන් නැටුම් නටනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරලා මේ විදියට දැන් බෝධිසත්වයෝත් රාත්‍රී කාලේ මේගොල්ලගේ නර්තන දිහා බලාගෙන හිටියා. ඊළඟට බෝධිසත්වයන්ට රාත්‍රී කාලේ නිින්ද ගියා. හැබැයි පාන්දර අවදි වුණා. අවදි වෙලා අර නෘත්‍ය දක්වපු නර්තන දක්වපු ශාලාවට ඇවිල්ලා බලනකොට ඊයේ රෑ ලස්සනට හිටපු අය තැන් තැන් වල වැටිලා නිදි. සමහරු කුණු කෙල පෙරාගෙන, සමහරු බාගෙට ඇස් අරගෙන, සමහරු කට අරගෙන නිදි. දැන් ඊයේ රෑ ලස්සනට හිටියා මේගොල්ලෝ පාට ඇඟේ ගාගෙන. උදේ බලනකොට හරිම දුර්ගන්ධයි. දැන් මේ නැටුම් ගැයුම් මේ හැම දෙයක්ම දැකලා බෝධිසත්වයෝ හොඳටම කලකිරුණා. ඒ වගේ ප්‍රඥාවන්ත කෙනෙක් මොකක් හරි විසූක දර්ශනයක් දකිනවා නම් ඒ දැක්කට පස්සේ දැකපු දේ හොඳටම කලකිරෙනවා. දැන් අපි කතා කරනව නේද? ගිහි ජීවිතයක් ගත කරන එක්කෙනෙකුට ඒ ගිහි ජීවිතයේ සැපය කියලා දෙයක් තියෙනවා. ගිහි සුඛ කියලා. දැන් බුදුහාමුදුරුව පෙන්වලා දෙනවා බුදුදහමේ තියෙනවා ධ්‍යාන කියලා දෙයක්. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියලා මේ ධ්‍යාන අංග. දැන් මේ සරියුත් හාමුදුරුව මේ අනුපද සූත්‍රයේදී මේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධ්‍යාන වලට පත්විච්ච ආකාරය පිළිබඳව ඊළඟට අර සමාපatti හතරට පත්විච්ච ආකාරය පිළිබඳව තමයි මුළු සූත්‍රේ පුරාම කතා කරන්නේ. ධ්‍යාන සුඛය කියලා කියන්නේ. එතකොට මේ ධ්‍යාන සුඛයට පත්විච්ච කෙනෙක්, ධ්‍යානයක් ලැබු කෙනෙක්, ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් විඳින සැප සම්පත් දැකලා හිනා වෙනවා. ඒක උදාහරණයකින් කියනොත් දැන් දදයක් තියෙන කෙනෙක් ඒ දදේ වේදනාව යන්න සනීපේ දැනෙන්න දදේ අතින් කසනවා. එහෙම නැත්නම් රශ්නේ තියෙන මොකක් හරි එකක් අරගෙන ඒ දදේ උඩින් තියනවා. ඕක දදේ තියෙන කෙනාට සතුටක්. දදයක් නැති මිනිහෙකුට ඕක සතුටක් වෙනවද? නැහැ. දදේ තියෙන කෙනා ඒ කාම තෘෂ්ණාව තියෙන කෙනාට ගිහි ජීවිතයේ විඳින කම්සැප සතුටක්. හැබැයි ධ්‍යාන ලැබුවු කෙනෙක් ඉන්නවා නම්, ධ්‍යාන සමාපත්තියට පැමිණිච්ච කෙනෙක් ඉන්නවා නම්, එයා මේ ගිහි ජීවිතයේ ගත කරන කම්සැප පිළිබඳව දැකලා හිනා පහල කරනවා, හිනා යනවා එයාට. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කෝලිත උපතිස්ස කියන දෙන්න
ගිහි කාලේ සැරියොත් මුගලන් හාමුදුරුව දෙනම හොඳටම ගිරග්ග සමජ්‍ය නාටකයේ බලලා හොඳටම කලකිරුණා. කලකිරිලා උපතිස්ස පිරිවැදියා අස්සජී මහරහතන් වහන්සේ හමු වෙන්න ගියා. මගද යනකොට අස්සජී හාමුදුරුව හම්බෙලා ඇහුවා, ඔබ වහන්සේ දේශනා කරන දහම මොකක්ද? දැන් අපි හොඳටම කලකිරලා ඉන්නේ ගිහි ජීවිතේ. ඔබ වහන්සේ දේශනා කරන දහම මොකක්ද කියලා අස්සජී හාමුදුරන්ගෙන් අහනකොට අස්සජී හාමුදුරුව කියනවා, මමත් වැඩිය දන්නේ නැහැ, මම මේ ළඟදී තමයි බුදු හාමුදුරු ළඟට ආවේ. ඒක නිසා මම දන්න ටිකක් තියෙනවා, ඒ ටික මම කියන්නම් කියලා අස්සජී හාමුදුරුව යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ කියලා කියනකොටම උපතිස්ස පිරිවැජියා සෝවාන් භාවයට පත් වුණා. දැන් බලන්න, මෙතන අපිට හිතන්න යමක් තියෙනව නේද? දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න අපි අහලා තියෙනවා, අපි ඉගෙනගෙන තියෙනවා සාරා සංඛ කල්පලක්ෂයක් පාරමිතා පෙරුවා. ඊළඟට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා. එතකොට එතනදී මේ උපතිස්ස පිරිවැජියා ඔය තරම් දෙයක් කරේ නැහැ. අවුරුදු ගානක් භාවනා කරෙත් නැහැ නේද? නමුත් ගිහිගේ කලකිරිලා අස්සජී හාමුදුරුවන්ව හම්බ වෙලා ගාථාවේ භාගයක් අහනකොට, ගාථා පාඩයක් අහනකොටම මේ කියලා දෙන්නේ මොකක්ද කියලා හොඳට අවබෝධ වුණා. ආන් ඒකට තමයි බුදුහාමුදුරුව දේශනා කරන්නේ, සැරියොත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානේ. ඇයි? යම්කිසි දහමක් ඉක්මනින්ම අවබෝධ කරගන්න සුළු පුද්ගලයා, ෂණිකව අවබෝධ කරගන්න පුද්ගලයා, බුදුහාමුදුරුව දේශනා කරපු දහම ඉක්මනින් ගෝචර කරගන්න පුද්ගලයා තමයි සැරියොත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි හැමෝටම ප්‍රඥාව කියන දේ අවශ්‍ය කරන ඕනෑම වැඩක් කරනවා. දැන් අපි අහලා තියෙනවා ස්ථාඤෝචිත ප්‍රඥාව, තැනට සුදුසු නුවණ කියන එක අපි හැමෝටම තියෙන්න ඕනේ. තැනට සුදුසු නුවණ කියන එක අපිට නැත්තම් අපිට ඇති වෙන ප්‍රශ්න අපිට විසඳ ගන්න බැරි වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නේ ආපු වෙලාවේ අපිට නුවණ පහළ වෙන්න ඕනේ, ප්‍රඥාව පහළ වෙන්න ඕනේ. නැත්තම් ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න බැරි වෙනවා. මම පුංචි කතාවක් කියන්නම්. දැන් කැලේ ඉන්න රජතුමා කවුද? සිංහයා. පුංචි කාලේ අහලා තියෙන කැලේ රජතුමා සිංහයා. එතකොට කැලේ ඉන්න කපටිම සතා තමයි නරියා. දැන් නරියා දවසක් සිංහයා ළඟට ඇවිල්ලා කියනවා, දේවයන් වහන්ස අද සවස් කාලේ කෑම වේල මම දෙන්නම් කියලා. හවස් කාලේ කෑම වේල බාර ගන්නවා. දැන් බාර අරගෙන නරියා යනවා. නරියා ගිහිල්ලා මීහරකෙකුට කියනවා, මීහරකෙකුට කියනවා, යාළුවේ අන්න ඔයාට කැලේ රජතුමා කතා කරා රජකම දෙන්න. ඊළඟට දැන් මීහරක කල්පනා කරනවා, ආහෙනම් කොච්චර එකක්ද මේ කැලේ ඈ හැමදාම එක එක්කෙනාගෙන් බැනුම් අහා ඉන්න මම, ඈ කැලේ රජකම ගන්න තියෙනවනම් හොඳයි කියලා හනිකට මොකද කරන්නේ? සිංහයා ළඟට දුවනවා. දැන් සිංහයා ළඟට මීහරක එනකොට සිංහයා බලනවා, නරියා කියපු කෑම වේල තමයි මේ එන්නේ කියලා මොකද කරන්නේ? ඇඟට පැනපු ගමම්ම මරන්න ලැහැත්තු වෙනවා. හැබැයි පෙර වාසනාවකට මීහරක මෙතනින් බේරෙනවා. මීහරක බේරෙනවා. බේරිලා නරියට ගිහිල්ලා කියන, ඔයා හරි වැඩක් නේ මට කරේ, තව පොඩ්ඩෙන් මම මැරුම් කනවනි කියලා කියනවා. ඊළඟට නරියා කියනවා, මේ කැලේ අධිපතිකම, මේ කැලේ නායකත්වය නිර්භීත නැති කෙනෙකුට දෙන්න බෑ. සිංහයා ඔයාව මරන්න ඉද්දි ඔයා පැනලා දිව්වා.
සිංහයා ඔයාව මරන්න නෙමෙයි හැදුවේ. ඔයා නිර්භීතද නැද්ද කියලා බලන්න හැදුවේ. ඔයා බය කෙනෙක්ද නැද්ද කියලා බලන්න හැදුවේ. ඒක නිසා ආයිත් යන්න. සිංහයා හැම ගෙරෙව්වට බය වෙන්න එපා. කොච්චර ගෙරෙව්වත් බය නැතුව ඔයත් සිංහෙක් වගේ ළඟටම යන්න කියලා කිව්වා. ඉතින් දැන් මේ මීහරක ආයිත් යනවා සිංහයා ළඟට. රජකම ගන්න. ඊළඟට සිංහයා කල්පනා කරා එක පාරක් මරණයෙන් ගැලවිච්ච මිනිහා දෙවෙනි පාරෙන්නේ හොඳකට නෙවෙයි. මේ පාර නම් ගිය පාර වගේ කලබල කරන්න හොඳ නෑ. පොඩ්ඩක් හොයලා බලලා ඇඟට පනින්න ඕනේ කියලා තීරණය කළා. ඊළඟට දැන් මීහරක ළඟටම එනවා. දැන් ගිය පාර වගේ සිංහයා සද්ද කරන්නේ නෑ, ගොරවන්නේ නෑ, කෑ ගහන්නේ නෑ. මීහරකත් බැලුව ඇත්ත නේන්නම් නරියා කිව්වේ මේ ෂෝක් එකට ඉන්නේ ඉස්සෙල්ලා කෑ ගහපු එක්කෙනා. ළඟටම ගිහිල්ලා බය නැතුව රජකම ඉල්ල ගන්න ඕනේ කියලා ළඟටම යනවා. ගියපතන සිංහය හරියටම කුරුමානම අල්ලලා මීහරකගේ ඇඟට පැනලා මීහරක මරණයට පත් කරනවා. මේක පුංචි කාලේ අපි අහපු කතාවක්. මේකෙන් ගන්න තියෙන කරුණු ගොඩාක් තියෙනවා. නුවණ තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. ඊළඟට දැන් මීහරකව මරණයට පත් කරා. සිංහයා නරියට කිව්වා මේකව මරපු ගමන් කන්න බෑ, මේකව ටිකක් බලා ගන්න. මම ගල් ගුහාවට ගිහිල්ලා එන්නම්. එතකම් පොඩ්ඩක් බලා ගන්න කියද්දි නරියා බැලුව හැමදාම මට කන්න හම්බ වෙන්නේ සිංහයා කාලා ඉතුරු කරරු කටු ටිකයි, හම ටිකයි විතරයි. ඒ නිසා අද හොඳ වැඩක් කරන්න ඕනේ කියලා නරියා මොකද කරේ? මීහරකගේ ශරීරයේ තියෙන රසම කොටස මොලේ කොටසනේ. දැන් මේ කතාවට කියන්නේ මොලේ කොටස රහයි. ඉතින් මොලේ කොටස කාලා සද්ද නැතුව හිටියා. දැන් ඔන්න සිංහයා ගල් ගුහාවෙන් එළියට ඇවිල්ලා මීහරකව කෑමට ගන්න හදනකොට සිංහයක් දන්නව මොලේ කොටස තමයි රහම ටික. දැන් ඉතින් මීහරකගේ හැමතැනම මොලේ හොයනවා, හොයනවා, මොලේ නැහැ. හොයලා හොයලා බැරිම තැන සිංහයා ඇව්ව නරියගෙන් කෝබොල මේකගේ මොලේ කියලා. නරියා කියනවා ස්ථා නෝචිත ප්‍රඥාව දැනට සුදුසු නුවණ කපටිකම නෙමෙයි. කල්පනා කරලා කියනවා දේවයන් වහන්ස මේකට මොලයක් නැහැ. මොලයක් තියෙනවා නම් ඔබ වහන්සේ ළඟට දෙපාරක් මැරුම් කණ්ඩෙන්නේ නැහැ කියලා. සිංහත් බලනවා ආහෙනම් ඇත්ත වෙන්නේ නැති. එක පාරක් මරණයෙන් ගැලවිච්ච මිනිහා අනිත් පාරත් ආවේ හොඳකට නෙමෙයි කියලා සිංහයා හිත හදාගෙන ඉතුරු ටික කනවා. ඔය තැනට සුදුසු නුවණ කියන එක අපි හැමෝටම නැහෙනේ දැන්. ඇයි හැමෝටම නැත්තේ? බුදුදහම කියවන්නේ නැති නිසා. බුදුදහම පිළිබඳව අවබෝධයක් නැති නිසා. බලන්න ආලවක සූත්‍රයේදී ආලවක යක්ෂයා, යකෙක් ආලවක කියලා කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක්, බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. කතන්සු ලබතේ පඤ්ඤා. මේ යකෙක් අහන ප්‍රශ්නයක්ද කියලා බලන්න. බුදුහාමුදුරුවනේ ප්‍රඥාව ලබා ගන්නේ කොහොමද කියලා අහනවා. කතන්සු ලබතේ පඤ්ඤා. බුදුහාමුදුරුව දේශනා කරනවා සුස්සුසා ලබතේ පඤ්ඤා. ඇසීමෙන් ප්‍රඥාව ලබා ගන්න පුළුවන්. බුදුහාමුදුරුව දේශනා කරපු ධර්ම ශ්‍රවණය තුළින් ප්‍රඥාව කියන එක ළඟා කරගන්න පුළුවන්. ඇසීම තුළින්. දැන් බලන්න අද කාලයට අනුව තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. දැන් මේ දේශනා කරන ධර්මය ලෝකේ විවිධ රටවල ඉඳලා ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මුද්‍රිත මාධ්‍ය තියෙනවා. ඒවා වලින් බලලා කියවලා ප්‍රඥාව කියන එක ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මගේ බුදුහාමුදුරුව පෙන්වලා දෙනවා ඇසීම තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ප්‍රඥාව කියන එක ළඟා කරගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම ප්‍රඥාව ළඟා කරගත්තු කෙනාට
මේ ජීවිතේ රැන ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරක් එයා නිර්මාණය කර ගන්නවා. ඒ නිසයි මම කිව්වේ ඥානීය තිබ්බට වැඩක් නැහැ. දැන් බලන්න උදාහරණයක් ඇටියට ඥානීය තියෙන අය අපි හිතමුකෝ වෛද්‍යවරයෙක් කියලා. වෛද්‍යවරුන්ගේ ගත්තාම දැන් විවිධ මාදිලියේ විවිධ සමාජ ස්තරවලට අයත් විචය ඉන්නවා. එතකොට දැන් මේ වෛද්‍යවරයා දන්නවා මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් ශරීරය විනාශ වෙනවා. ඇල්කොහොල් වලින් ශරීරය විනාශ වෙනවා. ලිවර් එක ඉදිමෙනවා. සිරෝසිස් වගේ ලෙඩ රෝග හැදෙනවායි කියලා වෛද්‍යවරයා දන්නවා. හොඳට දැනුම තියෙනවා වෛද්‍යවරයාට. මත්පැන් මත්ද්‍රව්‍ය බොන්න එපා. එහෙම මත්පැන් මත්ද්‍රව්‍ය බීලා ලෙඩ විච්ච අයට බෙහෙත් විතරක් වෛද්‍යවරයා නියම කරනවා. දැන් හොඳට ඥානෙ තියෙනවා වෛද්‍යවරයාට. මේ කියන වෛද්‍යවරයාම කාගේ හරි උත්සවයකට සම්බන්ධ වෙච්ච ගමම්ම එයා නොදැනුවත්වම මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරනවා. හැබැයි වෛද්‍යවරයා දන්නවා මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් ලෙඩ හැදෙනවා. ඔය මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් තමයි හැම ලෙඩක්ම හැදෙන්නේ නේ. මිනිස්සුන්ට ලෙඩ වර්ග තුනක් තියෙනවානේ. එකක් තමයි හැදෙන ලෙඩ කියලා කියන්නේ. අනිත් එක තමයි වැටෙන ලෙඩ කියලා කියන්නේ. අනිත් එක තමයි දාගන්න ලෙඩ කියලා කියන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරාම ඔය ලෙඩ තුනම හැදෙනවා. හැදෙන ලෙඩ, වැටෙන ලෙඩ, දාගන්න ලෙඩ. එතකොට වෛද්‍යවරයාට ඥානය තියෙන හොඳට ප්‍රඥාව නැහැ. ප්‍රඥාව මෙහෙවලා තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මේව බොන්න හොඳ නැහැ. මේව පානය කරන්න හොඳ නැහැ. අනිත් අයට බෙහෙත් දෙනවා. මාත් ලෙඩටපත් වෙනවයි කියලා ඥානය තිබ්බට ප්‍රඥාව නැහැ වෛද්‍යවරයාට. ප්‍රඥාව මෙහෙවීමේ හැකියාව නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රඥාව කියන එක වටිනම දෙයක්. දැන් අපි කතා කරනවා බුදුහාමුදුරන්ගේ දහමේ අභිධර්මයේ කියලා කොටසක් තියෙනවා. අභිධර්මයේදී අපිට උගන්වනවා හිතේ යෙදෙන ධර්මයන් 52ක් තියෙනවා. ඒවා වලට කියන්නේ චෛතසික කියලා. චිත්ත චෛතසික කියලා. චිත්ත කියලා කියන්නේ හිතට. චෛතසික කියලා කියන්නේ හිතේ හටගන්න අරමුණු වලට. එතකොට හිතේ ආහාරය මොකද්ද? චෛතසික කියන එක. හිත හැම වෙලේම පවතින චෛතසික සිතුවිලි එක. එක සිතුවිල්ලක් එනකොට තව එකක් නැති වෙනවා. ඒක නැති වෙනකොට තව සිතුවිල්ලක් එනවා. මෙහෙම සිතුවිලි පරම්පරාවක් එකතු වීමෙන් තමයි හිතක් හටගන්නේ. එතකොට මෙතනදී 250 චෛතසික. චෛතසික 52ක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ උගන්වලා තියෙනවා. ඒ චෛතසික 52කින් එක චෛතසිකයක් තමයි ප්‍රඥා කියලා කියන්නේ. පඤ්ඤා චෛතසිකය. ඒ වගේම තමයි මිනිස්සෙක් ගත්තහම මිනිස්සෙක් ළඟ මේ පඤ්ඤා කියන චෛතසිකය දකින්න පුළුවන්. ඒ වගේම තමයි සංඥා කියන එක. ඒ වගේම තමයි විඥාන කියන එක. මේවා දකින්න පුළුවන් මිනිස් පැටියෙක් ගත්තහම. මිනිස් පැටියෙක් කියලා කියන්නේ පුංචි ළමයෙක්. පුංචි ළමයෙකුගේ ළමා මනස ගත්තාම මේ සංඥා, පඤ්ඤා, විඥාන කියන මේ කරුණු හතරම ළමයාගේ මනසේ තියෙනවා. හැබැයි ළමයාගේ මනසේ මේවා තිබුණට මේ ප්‍රඥා කියන චෛතසිකය, ඊළඟට විඥාන කියන චෛතසිකය අවදි වෙලා නැහැ. දරුවාගේ මනසේ තියෙන සංඥා කියන චෛතසිකය විතරයි. සංඥාව කියලා කියන්නේ මොකක්ද? දැන ගැනීම, අඳුර ගැනීම. මොකක් හරි ඉන්ද්‍රිය අවශ්‍යතාවයක් දැනුණාම ඒවා දැනෙනවා දරුවට. ලෙඩ වුණාම දරුවට දැනෙනවා. දරුවා කෑ ගහනවා නේ. ඒක තමයි සංඥා කියලා කියන්නේ. එතකොට මේ සංඥා කියන චෛතසිකය අනිත් සත්තුන්ටත් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගමුකෝ බල්ලෙක් ගමුකෝ. බල්ලා කියන සුරතලා අපේ ගෙවල් වල ඇති කරන සතෙක්. ඒ සතා ළඟත් මේ සංඥා කියන චෛතසිකය තියෙනවා.
ඒ සතාටත් ඉන්ද්‍රිය අවශ්‍යතාවයන් දැනෙනවා. හැබැයි දරුවා ළඟ තියෙනවා තව චෛතසිකයක් ප්‍රඥා කියලා. ඔය ප්‍රඥා කියන චෛතසිකය අවදි කරන්නේ අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා. පුංචිම කාලේ. බලන්න පුංචිම කාලේ දරුවෙක් තමන්ගේ ඉන්ද්‍රිය අවශ්‍යතාවයක් ඇති වුණාට පස්සේ දරුව ඇඳේද ඉන්නේ පුටුවක් උඩද ඉන්නේ කාගේ හරි උකුලේද ඉන්නේ කියලා බලන්නේ නැහැ නේ. ඉන්ද්‍රිය අවශ්‍යතාවේ දැනිච්ච තැනම ඒ දේ කරනවා. ඇයි එහෙම කරන්නේ? සංඥාව තියෙනවා. අවදි වෙලා නැහැ. විඥාන ශක්තිය අවදි වෙලා නැහැ. ප්‍රඥාව අවදි වෙලා නැහැ. ඊළඟට අම්මා පුරුදු කරනවා. චී පුතා මෙතන මේ වැඩේ කරන්න එපා. ඒ ඉන්ද්‍රිය අවශ්‍යතාවය කරන්න ඒ සුදුසු තැනට යන්න. ඉතින් ඔය වැඩපිළිවෙල අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා කරන නිසා තමයි බුදුහාමුදුරුවෝ ආචාර උපාධියක් අම්මයි තාත්තයි දෙන්නට දීලා තියෙන්නේ. පුබ්බාචාර්ය කියලා කියන්නේ පූර්ව ආචාර්යවරු. ඔය පුබ්බාචාර්ය කියන ආචාර්ය තනතුර මල පොතේ අකුරක් දන්නේ නැති අම්මා තාත්තා දෙන්නටත් වළංගුයි. මේ උපාධි පාස් වෙලා විශ්වවිද්‍යාලය යන්න ඕනේ නැහැ පුබ්බාචාර්ය වෙන්න. අර දරුවගේ මනසේ ක්‍රියාකාරීත්වය අවදි කරන නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ අම්මා තාත්තා දෙන්නට පූර්ව ආචාර්යවරු පුබ්බාචාර්ය කියලා. නමුත් තිරිසන් සතුන්ගේ සංඥා තියෙනවා. පඤ්ඤා විඥාන අවදි කරන්න බෑ. අවදි කරන්නේ නැහැ. ඒ නිසා බලන්නකො දැන් ඒ සතා කොච්චර වයසට ගියත් ඉන්ද්‍රිය අවශ්‍යතාවයක් දැනෙච්ච තැන ඒක කරලා දාන. මනුස්ස පැටියෝ එහෙම නෙවෙයි. මනුස්ස පැටියා ලොකු වෙන්න ලොකු වෙන්න වැඩි වියට පත් වෙන්න ශිෂ්ට සම්පන්න වෙනවා. ඒ වගේම තමයි එයා කන බොන අඳින පළඳින දේවල් ශිෂ්ට සම්පන්න කරගන්නවා. සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර අනුකූලව ගෙනියන්න පටන් ගන්නවා. නමුත් තිරිසන් සතෙක් ගත්තට පස්සේ තිරිසන් සතෙකුගේ ශරීර හැඩ ගැස්විලා තියෙන්නේ ප්‍රඥා විඥාන කියන චෛතසික වලින් තොර වෙලා. සංඥාව විතරයි තියෙන්නේ, ඉන්ද්‍රිය අවශ්‍යතාවය විතරයි තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ප්‍රඥා කියන චෛතසිකයේ යම්කිසි කෙනෙක් දියුණු කරගත්තට පස්සේ එයාට ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යන්න පුළුවන්. ප්‍රඥාව ලබා ගත්තා. ඉතින් ඒ ප්‍රඥා කියන චෛතසිකය දියුණු කරගන්න බුදු බණ අහන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අහන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. එය ශ්‍රවණය කිරීමෙන් පමණයි මේ ප්‍රශ්න ගැටළු निराකරණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බලන්න උදාහරණයක් හැටියට අපේ ජාතක කතා පොත. ජාතක කතා පොත ගත්තහම මේ ජාතක කතා පොත තුලින් අපිට පුළුවන් අපේ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න. අවබෝධය කියන එක වැඩි දියුණු කරගන්න පුළුවන් ජාතක කතා පොත තුලින්. ඉතින් කවුරුත් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ජාතක කතා වලට මුල් තැනක් දෙන්නේ නැහැ. දැන් සමහර අය කියනවා ජාතක කතා කියන්න එපා බණ කියනකොට. ජාතක කතා කියනකොට හාමුදුරුවනේ නිින්ද යනවා. එහෙම නෙමෙයි. හරිනම් කියවෙන්න ඕනේ ජාතක කතා පොත. ඇයි හේතුව බලන්න මම පත්තරේ දැක්ක එක විස්තරයක්. එක රෝහලක අම්මා කෙනෙකුට දරුවෙක් ලැබිලා. දැන් මේ දරුවා මොකක් හරි හේතුවකින් අතරමං වෙලා කොහේ හරි මාරු වෙලා ගිහිල්ලා. දැන් මේ දරුවට අම්මලා දෙන්නේ අයිතිවාසිකම් කියනවා. එක අම්මා කෙනෙක් කියනෝ නෑ මගේ කියලා. ওই විදියට ලොකු ප්‍රශ්නයක් ගියා. ඒ දරුව නැති වෙලා හොයාගන්න බෑ. මාස ගාණක් ගියාට පස්සේ දරුව හම්බ වෙලා. ඉතින් අම්මලා දෙන්න හොදට ඕම රණ්ඩු වෙනවා. දැන් ওই ප්‍රශ්න ඇතිවිච්ච දේවල්. ඕවා බුදුරජාණන් වහන්සේගේ දහමනස් ජාතක පොතේ සඳහන් වෙනවා උම්මග්ග ජාතක කියලා ජාතක කතාව. ඔය උම්මග්ග ජාතකෙත් ඔය වගේම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මහෞෂධ පඬිතුමා ළඟට අම්මලා දෙන්නෙක් එක දරුවෙක් අරගෙන එනවා. ඇවිල්ලා අම්මලා දෙන්නම කියනවා මේ දරුවා මගේ. මේ දරුවා මගේ කියලා. දැන් දෙන්න රණ්ඩු වෙනවා.
මහෞෂධ පඬිතුමා මොකද කරේ මිදුල ඉරක් කැඳලා ඉරක් කැඳලා ඉර උඩින් දරුවව තිබ්බා තියලා අම්මලා දෙන්නට කිව්වා දෙපැත්තට අදින්න කියලා දැන් ඔන්න අම්මලා දෙන්න තරඟේ පටන් ගත්තා මහෞෂධ පඬිතේ කිව්වා උපරිම ශක්තිය දාලා ඇදලා ගන්න කෙනා තමයි දරුවගේ හරි අම්මා දැන් තරඟේ රීතිය ඒකයි ඔන්න පටන් ගත්තා ටික වෙලාවක් යනකොටම එක අම්ම කෙනෙක් දරුවව අදිනකොටම හිතලම අතෑරියා. දැන් අර අම්මට හරිම සතුටු විශ්වාස මම තමයි ඇදලා ගත්තේ. දරුව මගේ කියලා. පස්සේ මහෞෂධ පඬිතයා කිව්වා දරුව ඔයාගේ නෙමෙයි. ඇයියේ? හරි දරු දුක දරු කැක්කුම දරු වේදනාව දන්නේ හරි අම්මා. දරුවා දෙපැත්තට අදිනකොට දරුවාට රිදෙනවයි කියන වේදනාව දන්නේ හරි අම්මා. ඒ නිසා දරුවා අතෑරියේ හරි අම්මා. දරුවා දෙකට කැඩුනත් කමක් නැහැ කියලා ඇද්දේ නිවැරදි අම්මා නෙමෙයි. බලන්න ප්‍රශ්න විසඳපු හැටි. ඕවා අපිට පාවිච්චි කරන්න පුළුවන් අද කාලෙට. අපේ ප්‍රඥාව කියන එක අවදි කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ප්‍රඥාව ලෝකෙ මොනම රටක කෙනෙක් හිටියත් එයා ප්‍රඥාව කියන එක හරියට අවදි කරගෙන තියෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එයාට සෑම ප්‍රශ්නයකටම මූණ දෙන්න පුළුවන්. එයා ඕනෑම දෙයක් දිහා බලන්නේ යථාර්ථානුරූපීව. ප්‍රඥාව නැති කෙනා එහෙම බලන්නේ නැහැ. එතකොට මේ ප්‍රඥාව කියන එක ගත්තහම ප්‍රඥාව හා සමානව යන කාරණයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන් අපි තුනුරුවන් කෙරෙහි ඇති කරගන්න විශ්වාසය. භක්තිය නෙමෙයි. දැන් අපි පූජාවක් තියෙනකොට කියනවා අපි මේ බුද්ධ පූජාව තියන්නේ බුදුහාඳුරෝ කරේ භක්තියෙන් කියලා. භක්තියෙන් කියලා කියන්න එපා. භක්තිය කියන එක පාවිච්චි කරන්න අපිට සුදුසු නෑ. භක්තිය කියලා කියන්නේ බයට. බුදුදහම කියලා කියන්නේ භක්තිවාදී ආගමක් නෙමෙයි. දැන් බලන්න උදාහරණයකින් එක අම්මා කෙනෙක් හැමදාම හවස 6 වෙනකොට බුදුහාමුදුරුවන්ට පහන තියනවා. දවසක් ඒගොල්ලෝ උත්සවයකට යන්න වෙලා එදා හවස 6ට බුදුහාමුදුරුවන්ට පහන තියන්න බැරි වෙලා මේ අම්මා මගෙන් ඇවිල්ලා ඇහුවා හාමුදුරුවනේ අහවල් දවසේ මට බුදුහාමුදුරුවන්ට පහන තියන්න බැරි වුණා. කමක් නැහැ නේද අපිට කරදරයක් වෙයිද කියලා අහනවා. මං කිව්වා නෑ බුදුදහම කියලා කියන්නේ භක්තිවාදී ආගමක් දහමක් නෙවෙයි. පහන වැරදුනයි කියලා බුදුහාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ශාප කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අච්චු දෙන්නේ නැහැ. එහෙම අය ඉන්නවා. එහෙම අදෘශ්‍යමාන දෙවිවරු ඉන්නවා හරියට වෙලාවට නූලට පහන තියන්න ඕනේ. වෙලාවට නූලට පහන තිබ්බේ නැති වුණොත් එයා තරහ වෙනවා. එයා කැමති නැහැ. නමුත් අම්මා බය වෙන්න එපා. බුදුහාමුදුරුවෝ කවදාකවත් තරහ වෙන්නේ නැහැ පහන තියන්න බැරි. භක්තිවාදී ආගමක් නෙමෙයි. බයෙන් කිසිම වැඩක් බුදුදහමේ කරන්න කියලා නැහැ. හැමෝටම නිදහසේ බුදුදහම භුක්ති විඳින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තය. ශ්‍රද්ධාව කියන එක තමයි බෞද්ධයෝ ළඟ තියෙන්න ඕනේ. එතකොට මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව කියන මේ කාරණා දෙකම මම කිව්වා සමානව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව කියන එක වැඩි වුණොත් මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ. ශ්‍රද්ධාව වැඩි වුණොත් ප්‍රඥාව කියන එක අඩු වෙනවා. මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. මේක මේ කවි පන්තියක තිබිච්ච කතාවක්. ඔය කොළඹ යුගයේ හිටිය කවියෙක් K.A.S. කියලා කලල්ලැන්දේ ආනන්ද සාගර කියලා. K.S. කියන කවියා ලිව්ව පද්‍ය පන්තියක් බාරොම් උපාසක කියලා. දැන් බාරොම් කියලා උපාසක මහත්තයෙක් හිටියා. දැන් මේ උපාසක මහත්තයාට ශ්‍රද්ධාව වැඩි වෙලා. දවසක් රාත්‍රී කාලේ නිවසට ඇවිල්ලා නිදාගන්න හදනකොට එක පැත්තකට කකුල් දාලා නිින්ද යාගෙන එනකොට මෙයාට මතක් වුණා මේ පැත්තේ ජේතවනාරාම චෛත්‍ය තියෙනවා. පේන්නේ නැහැ. තව පැත්තකට කකුල් දාලා වාඩි වෙලා ඉන්නකොට මතක් වුණා මේ පැත්තේ යුද ගණාව චෛත්‍ය තියෙනවා.
ඔය විදියට හැම පැත්තටම මේ බාහරුන් උපාසක මහත්ම කකුල් දාලා නිදාගත්තා. දැන් සද්ධාව වැඩි වෙලා මේ අවබෝධයක් නැහැ. කරන වැඩේ පිළිබඳව අවබෝධයක් නැහැ. ඉතින් මෙයා තීරණය කරා එළි වෙනකම්ම හිටගෙන නිදාගන්න ඕනේ කියලා. ටිකක් වෙලා නිින්ද යාගෙන එනකොට යට නාගලෝකයේ චෛත්‍යයක් හදලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ කේශ ධාතු තැන්පත් කරලා නාගලෝකයේ චෛත්‍යයක් හදලා තියෙනවා. මේකත් හොඳ වැඩක් නෙමෙයි කියලා බැරි මතන එළි වෙනකම්ම ඔළුවෙන් හිටගෙන නිදාගන්න තීරණය කළා. ඒ හරි ගියෙත් නෑ. ටික වෙලාවක් නිින්ද යාගෙන එනකොටම මතක් වුණා උඩ දිව්‍ය ලෝකෙ චෛත්‍යයක් තියෙනවා බුදුහාමුදුරන්ගේ කේශ ධාතු තැන්පත් කරලා. ඒ නිසා මේ මිනිස්සයාට එළි වෙනකන් නිදාගන්න බැරි වුණා. මොකක් වෙලාද? සද්ධාව වැඩි වෙලා. බුදුහාමුදුරුවෝ දේශනා කරා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ. කිසිම වැඩක් කරගන්න හම්බ වෙන්නේ නෑ ශ්‍රද්ධාව වැඩි වුණොත්. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සම ශ්‍රද්ධා සම ප්‍රඥා කියලා. සමාන ශ්‍රද්ධාව සමාන ප්‍රඥාව කියන එක අපි හැමෝටම තියෙන්න ඕනේ. දැන් ප්‍රඥාව ගැන ගොඩාක් වෙලා අපි කරුණු කතා කරා. එතකොට අපි මේ මෙච්චර වෙලා කතා කරේ ප්‍රඥාවේ මෙලව දියුණුව ගැන. මෙලව අභිවෘද්ධිය ගැන තමයි ප්‍රඥාවේ කතා කරේ. එතකොට ඔය කියන ප්‍රඥාවේ නියම පැත්තකුත් තියෙනවනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස්සාති. මහණෙනි මගේ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහා විතරයි විෂය වෙන්නේ. දුප්පඤ්ඤස්ස දුෂ්ප්‍රඥයන් සඳහා ප්‍රඥාව නැති අය සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම විෂය වෙන්නේ නැහැ. ඕකට මම කතාවක් මුලින් මතක් කරා. කෝලිත උපතිස්ස දෙන්නා අස්සජී හාමුදුරුව හම්බ වෙන්න ඉස්සෙල්ලා නිගණ්ඨයෙක් ළඟට ගියා. නිගණ්ඨ ශාස්ත්‍රූරයෙක් ළඟට. ශාස්ත්‍රූරවරු අතර ඔය සංජය බෙල්ලට්ට පුත්ත කියන ශාස්ත්‍රූරයා ළඟට ගියා. ගිහිල්ලා එයාට කිව්වා මේ විස්තරේ. අපි ගිරග්ග සමජ්ජ නාටකයේ බලන්න ගිහිල්ලා හොඳටම කලකිරලා තියෙන්නේ අපේ හිත හදාගන්න බණක් කියන්න කියලා. සංජය බෙල්ලට්ට පුත්ත එයා දන්න ටික ඔක්කොම කියලා දුන්නා. කියලා දුන්නා. මෙයා දන්නේවා ඔක්කොම මේ දෙන්න හොඳට ඉගෙන ගත්තා. ඉගෙනගෙන බලනකොට කිසිම වැඩක් නැහැ. මේකත් නිකන් සංසාරයටම අයිති දෙයක්. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ. හීනයි ග්‍රාම්‍යයි. අනාර්ය භාවයේ පිණිස පවතින වැඩක් නැහැ. ඊළඟට තමයි මෙයාව අතහැරලා අස්සජී මහරහතන් වහන්සේ හම්බ වෙලා ඒ හරහා බුදුහාමුදුරුව මුණ ගැහිලා මේ ධර්මය අවබෝධ කරගත්තේ. දැන් සැරියොත් මුගලන් දෙනම දැන් අරහත්වයට පත් වෙලා මේ දෙන්න කතා කරා. අපි ගිහි කාලේ පළවෙනියටම ගිය සංජය බෙල්ලට්ට පුත්ත ළඟට. ඒ නිසා කෘතගුණ සැලකීමක් හැටියට සංජය බෙල්ලට්ට පුත්තට ධර්මය පෙන්වලා දෙමු කියලා දැන් මේ සංජය බෙල්ලට්ට පුත්තගේ ආශ්‍රමයට යනවා. යනකොට සංජය බෙල්ලට්ට පුත්ත බලනවා මේ දැන් කලින් හිටපු පෙනුම නෙමෙයි. දැන් ටිකක් ප්‍රසන්නයි කියලා මොකද වෙනස කියලා අහනවා. අහනකොට කියනවා මම මෙහෙම බුදුහාමුදුරු ළඟට ගියා. හැබැයි බුදුහාමුදුරන්ගේ දහම විෂය වෙන්නේ ප්‍රඥාවන්තයන්ට විතරයි කියලා කිව්වා. ඊළඟට සංජය බෙල්ලට්ට පුත්ත ටිකක් කලබල වෙලා හිටියේ. අර ප්‍රඥාවන්තයන් සඳහා පමණයි කියලා කිව්වනේ. ප්‍රඥාව තියෙන අය සඳහා පමණයි කියලා කිව්වනේ විශේෂ වෙන්නේ. ඊළඟට ටිකක් සතුටු වුණා. ඇයි? මගේ ළඟ ප්‍රඥාවන්තයෝ නැහැ. මගේ ළඟ ප්‍රඥාවන්තයෝ එක්කෙනෙක්වත් නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. බුදුහාමුදුරු ළඟට මගේ අය යන්නේ නැහැ කියලා සංජය බෙල්ලට්ට පුත්ත කිව්වා. මට පිරිස වැඩි. ඒ නිසා ඔබ වහන්සේලා ඔහොම එළියට වෙලා ඉන්න. එළියට වෙලා අපි කතා කරමු. ආශ්‍රමයේ ඇතුළට වඩින්න එපා. නිකං හරි මගේ ශිෂ්‍යව ළඟ ප්‍රඥාවන්තයෝ එක්කෙනෙක් දෙන්නෙක් හරි හිටියොත් එයත් ඔබ වහන්සේලාත් එක්කම බුදුහාමුදුර ළඟට යනවා. ඒ නිසා සංජය බෙල්ලට්ට පුත්ත කලබලුනේ නැහැ. ඇයි හේතුව? එයා ළඟ ඉන්නේ ඥානවන්තයෝ විතරයි. ප්‍රඥාවන්තයෝ නැහැ. ඒ නිසා එයා
මොකද්ද නැති විදිය. ඒ නිසා මේ කතාවෙන් පැහැදිලිව තේරෙනවා ලෝකේ ප්‍රඥාවන්තයෝ හරිම අඩුයි. ප්‍රඥාව තියෙන අය බොහෝම ටික දෙනා ඉන්නේ. නුවණැත්තු ඉන්නවා, උගත්තු ඉන්නවා, බුද්ධිමත්තු ඉන්නවා. දැන් බලන්න උගත් කියලා කියන්නේ මොකද්ද? උගන්නන දේ ගන්න එක. උගත්කම තිරිසන් සත්තුන්ටත් තියෙනවා. දැන් අර රිලා නටවන එක්කෙනා රිලවට කියනවා කපුරාලේ කඩේ යන විදිහට යන්න කියලා. ඉතින් අරයා කපුරාල ඒ හැරමිටියත් අරගෙන කඩේ යන විදිහට යනවා. කපුරාල කවදාකවත් කල්පනා කරන්නේ නැහැනේ කඩේ යන විදිහට නෙමෙයි ගමේ යන විදිහට යන්න ඕනේ. සල්ලි ටිකක් වැඩිපුර අරන් දෙන්න ස්වාමියාට. එහෙම හිතන්නේ නැහැ. ඇයි? කපුරාලට පුරුදු කරපු එක විතරයි උගත්කම. අලියට කියනවා රවුම් හතරක් කැරකිලා බලන් ඉන්න අයට ආචාර කරන්න කියලා. එයා ඒ වැඩේ විතරයි කරන්නේ. රවුම් 10ක් යන්නේ නැහැ. උගත්කම. ඔය උගත්කම මිනිස්සුන්ටත් තියෙනවා. බුදුහාමුදුරන් කාලෙත් හිටියා ඒ වගේ උගත්තු. බුදුහාමුදුරන් කාලේ හිටියා අහිංසක කියලා ශිෂ්‍යයෙක්. දිසාපාමුක ආචාර්යවරයා කිව්වා ගුරු පූජාවක් හැටියට ඇඟිලි 1000ක් කපාගෙන ඉන්නේ කියලා. අහිංසක කියන ශිෂ්‍යයාට උගත්කම විතරයි තිබ්බේ. අහිංසක කවදාක්වත් කල්පනා කරේ නෑ මේ ඇඟිලි 1000ක් කපනකොට මිනිස්සු මැරෙනවා, පව් සිද්ධ වෙනවා. ඇයි හේතුව? උගත්කම විතරයි. මිනිස්සු මැරුණත් කමක් නෑ, ඇඟිලි ටික කපා ගන්න උවමනාව තිබ්බේ. අහිංසක ඇඟිලි කපාගෙන කපාගෙන යද්දි අඟුලිමාල නැමැති දාමරිකයා බවට පත් වුණා. පස්සේ බුදුහාමුදුරන්ගෙන් බණ අහලා අඟුලිමාල මහරහතන් වහන්සේ බවට පත් වුණා. බලන්න උගත්කම විතරයි තිබ්බේ අහිංසකට. ගුරුවරයා කිව්වා ඇඟිලි කපන් එන්න කියලා. කියපු පළියට මෙයා ගිහිල්ලා ඇඟිලි කපන්න පටන් ගත්තා. කපන කපන ඇඟිල්ල කුණු වෙන නිසා ඇඟිලි මාලයක් හදාගෙන කරේ එල්ල ගත්තා. ඒක නිසා තමයි අඟුලිමාල කියන්නේ. අන්තිමට 999 කපාගෙන ඉද්දී 1000 සම්පූර්ණ කරන්න අම්මගේ ඇඟිල්ල කපා ගන්න යද්දී තමයි බුදුහාඳුර ඉදිරිපත් වෙලා ධර්මය පැහැදිලි කරලා දුන්නේ. ඊළඟට අරියා ජාතෝ ආර්ය ජාතියේ උප්පත්තිය ලැබුවට පස්සේ ඔන්න ප්‍රඥාව ලැබුණා. ප්‍රඥාව ලැබුණට පස්සේ අර වැරදි කරන්න ගියේ නැහැ. හොඳ මාර්ගයටපත් වුණා. ඒ නිසා බුදුහාඳුර දේශනා කරනවා උගත්කම කියන එක, ඥානය කියන එක බොහොමතාවකාලිකයි. ප්‍රඥාව කියන එක, බුද්ධිමත් භාවය කියන එක අපිට සදාකාලිකව අපි ළඟ තියාගන්න පුළුවන්. එතකොට මේ සැරියොත් මහරහතන් වහන්සේ පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ අනුපද සූත්‍රයේ පුරාම බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන උන්වහන්සේගේ මහා ප්‍රඥාව පිළිබඳව. සැරියොත් හාමුදුරුවෝ අඩමසක් තිස්සේ අනුපද ධර්ම මේ ප්‍රඥාව ලබා ගැනීම සඳහා ඉවහල් වෙන ධර්මයන් මෙනෙහි කරමින් හිටපු ආකාරය පිළිබඳව තමයි මේ අනුපද සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රයේ අවසානයේදී පෙන්වලා දීලා තියෙනවා සැරියුත් මහරහතන් වහන්සේ ධානවලට පැමිණෙන හැටි. ධාන කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පෙන්වලා දීලා තිනවා කාමච්ඡන්දාදී පංචනික ධම්මේ ජහාපේති ජහනං කියලා. කාමච්ඡන්දාදී පංචනික ධර්මයන් දවන නිසා, විනාශ කරන නිසා ජහන කියලා කියනවා. කාමච්ඡන්දාදී පංචනික ධර්මයන් කිව්වේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා තියෙනවා. මේවා පංච නීවරණ. මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරන එක තමයි ධ්‍යාන තුලින් කරන්නේ. ඊළඟට ප්‍රථම ධ්‍යාන, ද්විතීයි ධ්‍යාන, තෘතීයි ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන මේ ධ්‍යාන වලට සැරියොත් මහරහතන් වහන්සේ පත් වෙනවා. ධ්‍යාන වලට පත් වුණාට පස්සේ සැරියොත් මහරහතන් වහන්සේ සමාපatti වලට එනවා. සමාපatti වලට එනවා. ඒව මොනවද? ආකාසානං ඡායතනෙ, ආකින් චඤ්ඤායතනෙ, නේව සංඥා නා සංඥායතනෙ, විඥානං චායතනෙ කියන මේ සමාපatti හතරට එනවා. එතකොට පුංචි කාරණාවක් මතක් කරන්න ඕනේ. මේ ධ්‍යාන කියන ඒවා, මේ සමාපatti කියන ඒවා බුදුරජාණන් වහන්සේගේ ධහමෙන් පරබාහිර සමයන් වල තිබිලා තියෙනවා. දැන් බලන්න පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාතක් ඥානය, ආසවක්කය ඥානය,
मे ज्ञान तुन अवबोधवीम तमय बुद्धत्व पुबे निवासानुस्सति ज्ञाने पेरविशु कंद पीलिवल तैं कौर हरि गत्वत् मे अगी आत्मे कौद ईट उडिंग आत्मे कौद नम मुखद मुखद करपु रसाव इकड़कान पुबे निवासानुस्सति ज्ञाने चुतूपपात ज्ञाने सत्यंग च्युति उत्पत्ति मेहन च्युतवीम तव तन इपदीम पीलिबंद दनगण ज्ञाने कौर हर की मेहिंग मरनेट पत्न मे आ मेरन आई मुखद हेतु मे आ मेरला कोतन दुनि आंगेक दनगंड पुलवा ज्ञातम च्युतु उत्पत्ति ज्ञाने यतकोट आसवक्खय ज्ञाने की लखियाने केलेस नतिकिरी मे ज्ञाने बुधरजानन वहंस दहामट वितरा विशेषित विच्च दहाम बुधवांदुरांगे दहाम वितरमी आसवक्खेन ज्ञाने वै च्युतुपात ज्ञाने पुब्बे निवासानुस्सति ज्ञाने के ज्ञान अन्य समयान्वलाबी गुडाकला मे अनुपद सूत्रे पीलिबंधव कथाकर इतकोट मे ज्ञान पीलिबंधव समापत्ति पीलिबंधव बुद्रजानन वहांस के दहम तुम पेन्नल तीन मेक सपय ज्ञान सपय प्रथम ध्यान लबागत्तुकेना विंदिन सपेय सक्विति रजतुमागे भोजनेट उपमागल्लती प्रथम ध्यान लबागत्तुकेना दम्मंगार किवे ददयक संबंध करला अर ददे तीयनकोट कसनवा ददयक नति मनुष्य वगे तमय प्रथम ध्यान लबुकेना या हिना वेनो मे ददयक तीयनवा कस कस इन्नकेना देक्काम हिना वेनो ए प्रथम ध्यान सक्विति रज केनकुगे भोजनेट उपमाकल्लती इतकोट प्रथम ध्यान लबागत्तुकेना काम भोगी जीवित गत करन केनागे अनुभव करन भोजन हरियट अर हरक अनुभव करन पिदुरु गोडगड समान कल्लती प्रथम ध्यान लबुपुकेना अपि विंदिन कामसपति ने गी अति बिक्कवे रूपस असाधु केला बुधवांदुरु देशना करन महानिनि रूपे आश्वादयक तीनवा ये वगे घी जीवित गत करनायट मे देवा लबागंड बुधवांद्रुपेन्नलो नीति पांसील पोयट अटसील नीति पांसील पोयट वितरा मल गद विलून सेन पाउडर पाविच करने व रूपवाहिनी बलने व नटने व सिंधुकने व नवत्तला इंड दिन तुंसी अट पहेंग एक दवसा क्वेडे नौकर अनित दवस ඒ විදිහට හිටියට කමක් නැහැ පන්සිටලේ දේශනා කරලා නැහැ වුණා. ඒවා බුදුහාඳුරු දන්නව දැකලා තමයි මේවා පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මාසයකට සැරයක් ඕවයෙන් අයින් වෙලා ඉන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි ගිහිසුවේ කියලා කියන්නේ. ඒ නිසා මේ ගිහි ජීවිතයේ සුවපත් ලෙස ගෙනියන්න නිවන දක්වාම ගෙනියන්න අපිට නිවැරදි ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව හොඳට හොඳ තැනින් අල්ලා ගන්න ඕනේ. හොඳ තැනින් අල්ලගත්ත කෙනාට එතනින් එහාට ලැබෙන කාරණා සියල්ලක්ම සාර්ථකභාවයට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම මේ වෙලාවේදී අදට නියමිත වෙලා තිබිච්ච මජ්ක්‍ධිම නිකායේ අනුපද සූත්‍රයේ අනුපද ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. ඉතින් විශේෂයෙන්ම අපි මේ සදහැති කාර්ය සඳහා බැතිබර දායකත්වයේ ධර්මින් කටයුතු කරන පින්වතුන් අතර එංගලන්තයේ මිල්ටන් කින්ස්වල පදිංචි සංජීව ජයවර්ධන මහත්මයා එවාගේම එතුමාගේ බිරිඳ වන ශෂිකා මහත්මිය එවාගේම දියණිය ඉනායා එවාගේම පුතුණුවන් ආකේෂ් ජයවර්ධන යන අය මුල් කරගෙන තමයි මේ ධර්මදේශනා මේ පින්කම සංවිධානය කරගන්නට යුතුයදී. ඒ වගේ මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා ඒ සංජීව මහත්මා නමින් මිය පරලොව ගිය ඒ තමන්ගේ ආදරබර ආච්චි වන තලගල විසු රීටා ජයවර්ධන උපාසිකා මෑණියන්ට නොවැම්බර් මාස 2 වෙනිදාට ඊයේ දිනට එතුමිය මිය පරලොව ගිහිල්ලා අවුරුදු 8ක් පිරිනැමීම නිමිත කරගෙන තමයි මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරගන්නේ. ඒ වගේම ඔහුගේ මව වන ඒ චිත්‍රා ජයවර්ධන උපාසිකා මෑණියන්ට
එවාගෙම තලගල විසූ එහුගේ පියාවන වෛද්‍ය KAD ජයවර්ධන උපාසක මහත්මාට එවාගෙම සසිකා ජයවර්ධන මහත්මියගේ සීයා කෙනෙක් වන ගාල්ලේ විසූ ගර්නල් නානයක්කාර උපාසක මහත්මාට එවාගෙම ඇගේ ආච්චි කෙනෙක් වන සෝමා මුතුකුඩ උපාසිකා මුතුකුඩ මහත්මියට එවාගෙම සීයා වන විලියම් මුතුකුඩ මහත්මාට පින් පැමිණීම මූලික කරගෙන තමයි මේ ධර්මදේශනා මාලාව සංවිධානය කරන්නට යෙදුනේ. ඒ වගේම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ශෂිකා මහත්මියගේ ආච්චි කෙනෙක් වන නන්දාවතී නානයක්කාර උපාසිකා මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමත් සමගම සිද්ධ කරනවා. ඒ වගේම අදට යෙදෙන ඒ ජන්මදිනය අනුස්මරණය කරන ඒ සර්ණා ජයවර්ධන උපාසිකා මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමට සම්බන්ධ කරගනිමින් අපි සිද්ධ කරනවා. ඒ නිසා අරමුණු රාශියක් පෙරදරි කරගෙන දීර්ඝ වේලාවක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම පිළිබඳව හිත යොමු කරගෙන මේ වෙලේදී පින් රැස් කරගන්නට යෙදුනා. ඒ වගේම විශේෂයෙන්ම අපි තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා බෞද්ධානාලිකාවේ ආදි කත්‍රූව සලකන දරණාගම කුසල ධම්මනායක මාහිමි පාණන් වහන්සේට, උන්වහන්සේ මේ කරගෙන යන සත්කාරයට තුනුරුවන්ගේ ආශිර්වාදය, සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම මෙම නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම සමාජිකයන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. කරන කියන කටයුතු සියල්ලක්ම සාර ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත් වේවා. ඒ වගේම විශේෂයෙන්ම අපවත්ත්වයේ වදාළ මගේ ගුරු දේවෝත්තම අධ්‍යාපනවේදී උයන්වත්තේ ඥානාලෝක නායක මාහිමි පාණන් වහන්සේට මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම රැස් කරන්ට දෙන සියලුම කුසල පුණ්‍යානිසංස ධර්මයන් ඔබ නමින් මිය ගිය සියලුම වර්ග පරම්පරාගත ඥාතිවරුන්ට පින් පඳුරක් වශයෙන් අනුමෝදන් කිරීම සඳහා හැම කෙනෙක්ම ගාථා කියන ඉදම් මේ ඥාති නම් හෝතු සුගතා හෝතු නාති. දෙවියන්ටත් පින් දෙන්න ආකාසට්ටාච කුම්මට. හැම කෙනෙක්ම වන්දනා කරන්න ආශිර්වාද කරන්න. අභිවාදන සීරිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිංචතු.